අපි බලමු අපි පාවිච්චි කරන ඕනම මොටර් සයිකලයකට කොහොමද දුරස්ථ පාලකයක් නැත්නම් රිමෝට් කන්ට්‍රෝල් සිස්ටම් එකක් සිකියුරිටි සිස්ටම් එක හයි කරගන්න කියන එක. ඇත්තට වෙන්නන්නේ මේක පර්චේස් කරන්න පුළුවන් සයිට් එක බැංගුට් කියන සයිට් එක. ඉතින් ඕගොල්ලන්ට ඩොලර් 20කට වගේ තව මේකට සිපින් චාර්ජස් ඩොලර් 1ක් 2ක් වගේ ඇඩ් වෙනවා. ඉන්සුරන්ස් චාර්ජස් ඇඩ් වෙනවා. ඉතින් මෙහෙම බලද්දි ඩොලර් 20කට 22කට විතර වගේ ඕගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මොටර් සයිකල් සිකියුරිටි සිස්ටම් එකක් තමයි පෙන්නන්නේ. මම මේ තෝරගත්තු කන්ට්‍රෝල් සිස්ටම් එකේ මොනවද තියෙන ෆීචර්ස්, මොකක්ද ස්පෙසිෆිකේෂන්ස් කියන දේවල් ඔක්කොම මේකේ සඳහන් වෙනවා. ඒ වගේම පැකේජ් එකට මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියන එකත් මේ විදිහට සඳහන් වෙනවා. සියලු ඩිමෙන්ෂන්ස් සහිතව සඳහන් වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඕගොල්ලෝ පර්චේස් කරන මේ යුනිට් එක ඕගොල්ලන්ගේ බයිසිකලේ කොතනට දාහයි කරන්නේ, කොතනද ස්පේස් තියෙන්නේ කියන එක, කොහොමද මේක වයරින් කරන්නේ කියන එක වයරින් ඩයග්‍රෑම් සමගම බොහොම පැහැදිලිව මෙන්න මේ විදිහට වයරින් ඩයග්‍රෑම් එක සඳහන් වෙනවා. ඒත් එක මතක් කරන්න ඔයගොලු මේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න මතක් කරන්නත් එපා කියලා මතක් කරන ගමන් මේ තියෙන්නේ අපිට ගෙදරටම හම්බෙන පැකේජ් එක. වෙබ්සයිට් එකේ සඳහන් වුණු විදිහටම අපිට පැකේජ් එකේ මෙන්න මේ විදිහට කොටස් ටික ලැබෙනවා. මැනුවල් එක, ඒ වගේම වයර් හානස් එක, වොයිස් ස්පීකර් එක, වගේම සයිරන් එක සහ කී දෙකක් අපිට හම්බෙනවා. මේ කීස් දෙකේ ඇත්තටම බ්ලැන්ක් කී තියෙන්නේ නැත්නම් රෝ කී එක තියෙන්නේ. අපිට පුළුවන් අපේ බයිසිකලේ කී එකට අදාළව මේක කට් කරගන්න. එහෙම වුණාම අපිට ඔරිජිනල් කීස් එක අරන් තියලා ඩුප්ලිකේට් කී එකක් විදිහට මෙන්න මේ රිමෝට් එක පාවිච්චි කරන්න. ඇත්තටම කී එකක් අවශ්‍ය නැහැ. රිමෝට් කන්ට්‍රෝල් එකෙන් අපේ බයිසිකලේ සම්පූර්ණයෙන්ම ඔන් ඔෆ් කරන මේ හැකියාව තියෙනවා. ඒත් එක්කම බොහොම පැහැදිලිව මෙන්න මේ විදිහට වයරින් ඩයග්‍රෑම් එක මම ඉස්සර කිව්ව විදිහටම සඳහන් වෙනවා. කලර් කෝඩ් එක අපිට බොහොම පහසුවෙන් බොහොම ලේසියෙන් අපිට මේක අපිටම කියලා හයි කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කල්පනාකාරී වෙන්න ඕනේ අපි පවර් දෙද්දි ෂෝට් නොවි හයි කරගන්නයි. ඒත් එක්ක මේ මම ඉස්සර කතා කරා වගේම වය හානස් එකට අදාළ වය ක්ලිප් එක තියෙනවා. වය ටිකත් එක්ක අපිට පුළුවන් හයි කරගන්න. අපි බලමු කොහොමද මේක අපේ බයිසිකලයට හයි කරන්න කියලා. වයරින් ඩයග්‍රෑම්ට අමතරව අපිට යූසර් ගයිඩ් එකක් හම්බ වෙනවා. මේකේ තියෙනවා සම්පූර්ණම කීස් තුනේ මොනවද ෆන්ක්ෂන්ස් වැඩ කරන්නේ, කොහොමද ෆීචර්ස් ඔන් ඔෆ් කරගන්නේ, ඇක්ටිවේට් කරගන්නේ කියන එක. මම මේ සිකියුරිටි ඇලාම් සිස්ටම් එකට හයි කරන්නේ යමහර ඒ කියන බයික් එකට. අපි බලමු කොහොමද හයි කරන්නේ කියන එක. ඉස්සලාම ඕගොල්ලෝ ඉස්සරහා තියෙන වයර් සිස්ටම් එක ආසන්න තියෙන කප් ටික ඔක්කොම බයිසිකලේ ගලව ගන්න ඕනේ. වයර් ටික පැහැදිලිව තෝර ගන්න ඕනේ. මොකද අපිට වයර් ටික අඳුරගන්නේ නැතුව අපිට හයි කරගන්න බෑ. ඒත් එක්කම කිසිම වයර් එකක් කපන්න මම යෝජනා කරන්නේ නැහැ. ඔරිජිනල් හානස් එකේ ඔරිජිනල් ක්ලිප් වල ඔයාලට පුළුවන් මේ විදිහට අවශ්‍ය වයර් ටික ඇතුළට දාලා ක්ලිප් එකත් එක්ක හිර කරන්න. එතකොට වයර් එක කවදාවත් පුරුල් වෙන්නේ ලූස් කනෙක්ෂන් මොකුත් නැහැ. මොකද ක්ලිප් එකට ෆීමේල් මේල් කනෙක්ෂන් එකට ගොඩක් තදින් හිර වෙන නිසා. අනිත් කරනවා තමයි මේ තියෙන රතුපාට වයර් එක පවර් සිස්ටම් එකට පවර් ලබා දෙන්න ඕන වයර් එක. අපි එතකොට මේ වයර් එක උනත් අපි සම්බන්ධ කරද්දී ක්ලිප් එකක් හරහා සම්බන්ධ කරන්න තියෙන, මොකද වයර් තියෙන ඔරිජිනල් එක කපන්න නැති වෙන්නේ. ඒත් එක්කම ලයින් එකේ ෆියුස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ සිස්ටම් එකේ නම් ෆියුස් එකක් අනිවාර්යෙන් එනවා. ඉතින් ඒ ෆියුස් එක හරහාම ඔබ ලබා දිය යුතු පවර් එක එහෙම නැති වුණොත් ෂෝට් සර්කිට් එකක් ඇති වුණොත් ප්‍රොටෙක්ෂන් එකක් නැති නිසා මෙන්න මේ විදිහට ක්ලිප් එකත් එක්ක අපි වයර් ටික සම්බන්ධ කරගන්නවා. මම වයර් තින් එකේ වයර් එකින් එක ඔයාට කියන්නේ නැහැ. මොකද පැහැදිලිව ඩයග්‍රෑම් එකක් දීලා තියෙන නිසා අවශ්‍ය ප්‍රධාන වයර් ටික විතරක් ඕගොල්ලන්ට මතක් කරන්නම්. කහපාට වයර් ටික තමයි ඇත්තටම සිග්නල් ඩිරෙක්ෂන් ලයිට් කියලා කියනවා අපි. ලෙෆ්ට් රයිට් අනිවාර්යෙන් කහපාට ටික පැරලල් සම්බන්ධ විය යුතුයි. ඒත් එක්කම නිල් පාට වයර් එක මම ඕගොල්ලන්ට අනුමත කරන්නේ නැහැ ඔටෝ ගියර් තියෙන බයිසිකලයකට සම්බන්ධ කරන්න කියලා. මොකද නිල් පාට වයර් එක තියෙන්නේ ඔටෝ ස්ටාර්ට්, නැත්නම් රිමෝට් එකෙන් ස්ටාර්ට් කරන්න පුළුවන් විදිහට තමයි නිල් පාට වයර් එක තියෙන්නේ. ඒක ඔටෝ ගිය බයිසිකල් වලට සම්බන්ධ කිරීමට මගේ යෝජනාවක් නැත. මොකද බැරිවිලා හෝ ඔගොල්ලෝ දුරස්ථ පාලකයෙන් එහෙම නැත්නම් රිමෝට් එකෙන් මොටර් සයිකල් ස්ටාර්ට් කරොත් කවුරු කාට හෝ පුළුවන් ඇක්සලරේටරේ අල්ලන්න. එහෙම නැත්නම් ඔටෝ බයිසිකලේ ඉස්සරහට යන නිසා මෙන්න මේ මේජර් කේබල් ටික අරනකොට අනිත් වයර් ඔගොල්ලන්ට අවශ්‍ය නැහැ. මොකද ඒව ඇවිල්ලා තියෙන්නේ ප්ලග් කරන්න නිසා. මෙන්න මේ විදිහට බයිසිකලේ ස්ටාර්ට් කරපුවාම වොයිස් කමාන්ඩ් එකෙන් අපිට කියනවා බයිසිකල් ස්ටාර්ට් කරලා තියෙනවා, එහෙම නැත්නම් ඇලාම් සිස්ටම් එක ඇක්ටිවේට් කියලා. මේ තියෙන ස්ටාර්ට් කී එක ඇත්තටම ස්ටාර්ට් කී එකේ දැනට දාලා තියෙන්නේ බයිසිකල් ස්ටාර්ට් වෙන්න විතරයි, බයිසිකල් ඔන් වෙන්න විතරයි. මෝටර් කේබල් එක අපි අයින් කරලා තියෙනවා, නැත්නම් සෙල්ෆ් ස්ටාර්ට් කී එක අපි කේබල් එක අයින් කරලා තියෙනවා. දැන් තියෙන ලොක් මෝඩ් එකේ තව එකක් ඕගලන්ට මතක් කරන්න ඕනේ. ඕගලන්ට අවශ්‍ය නම් මේ වොයිස් කමාන්ඩ් ස්පීකර්, ඒ වගේම සයිරන් සයිරන් එක, ඒ දෙකම ඕගලන්ට අවශ්‍ය නම් ඩිස්කනෙක්ට් කරලා දාන්න පුළුවන්. මේ තියෙන දැන් රිමෝට් එකේ රිමෝට් එකෙන් ඔන් කරපු එක. දැන් ඕගලන්ට පේන දේ කී එක යූස් කරලා නැහැ අපි.
ඒවගේ එන්ජින් ස්ටාර්ට් වෙච්ච එන්ජින් එක ඕන වෙලාවක රිමෝට් එකෙන් ඔෆ් කරන්න පුළුවන්. මේක ස්පෙසිෆිකේෂන් එකේ සඳහන් වෙන්නේ මීටර් 200ක් විතර වගේ දුරකට රේඩියෝ ෆ්‍රීකවන්සි එක නැත්නම් RF සිග්නල් එක සපෝට් කරනවා කියන එක. මමත් බලපු විදිහට ඇත්තටම මීටර් 100කට 150කට වැඩි දුරක ඉඳන් බයිසිකලෙ මේ විදිහට ලොක් කරන්න ඒ වගේම අන්ලොක් කරන්න හැකියාව තියෙනවා. ඔගලන්න පුළුවන් රිමෝට් එක පාවිච්චි කරන්නත් පුළුවන්, තියෙන කී එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම මතක් කරා වගේ ඔරිජිනල් කී එක අයින් කරලා රිමෝට් එකේ තියෙන කී එක ඔගලන්ට කී කට් කරන තැනකින් කී එක කපා ගැනීම හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට එකපාරක් ස්ටාර්ට් බටන් එක ලැබුණාට ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඩබල් ක්ලික් කරන්න ඕනේ. ඩබල් ක්ලික් කරාම තමයි මෙන්න මේ විදිහට බයිසිකල් ස්ටාර්ට් මෝඩ් එකට එන්නේ. ඒත් එක මතක් කරන්න ඕගලන්ට සෙල්ෆ් ස්ටාර්ටින් මෝඩ් එක අවශ්‍ය නම් ඔටෝ ගියර් නැති බයිසිකල් එකකට සෙල්ෆ් ස්ටාර්ට් කේබල් එක අර අපි අයින් කරමු නිල් පාට කේබල් එක මෝටර් කටවුට් එකට නැත්නම් මෝටර් රිලේ කියලා කියනවා. අපිට එතන ඉන්පුට් එකක් විදිහට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බයික් එක රිමෝට් කන්ට්‍රෝල් සිස්ටම් එක හරහා ලොක් කරලා තියෙන අවස්ථාවක කවුරු හරි බයික් එක වයිබ්‍රේෂන් එකක් කවුරු ඇල්ලුවොත් එහෙම නැත්නම් නැග්ගොත් බයිසිකලට වයිබ්‍රේෂන් එකක් ආවොත් මෙන්න මේ විදිහට කී එකක් යූස් කරොත් බයිසිකලේ එලාම් එකක් එනවා. ඒ කියන්නේ බයිසිකලේ සිකුරිටි සිස්ටම් එක ඔන් වෙලා තියෙන්නේ බයිසිකලේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියන එක අපිට එතකොට පැහැදිලිව දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා.